දියාලුවන් කියලා නම් ආයි බංගල පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ දකුණු පැත්තේ උඩින් කෙළවරේ තියෙනවා 33. කන්නේ 33ෙන් වෙන්නේ කරන්න මොකද්ද කරන්න පුළුවන් මොනවද කියලා අද කතා කරන්න යන්නේ දියාලුවනේ. ඉතින් අපි හිතමු මොකක් හරි දෙයක් මෙතන සර්ච් කරනවා. ඒ කියන්නේ අපි හිතමු මම ඇනිමල් කියලා සර්ච් කරන්න. ඔයා දැන් ඇනිමල් කියලා සර්ච් කරනවා කියලා හිතන්න. ඉතින් ඇනිමල් කියලා අපි සර්ච් කරපුවම මේ විදිහට මෙන්න මේ විදිහට වීඩියෝස් පෙන්වනවා. ඉතින් දැන් ඇනිමල් මේ විදිහට පෙන්වනවා. ඉංග්‍රීසි වීඩියෝස් සිංහල වීඩියෝ දාලා තිබ්බොත් ඒකවත් පෙන්නයි. එහෙම නැත්නම් ඇනිමල් සිංහල කියලා ගාලා තිබ්බොත් සිංහල වීඩියෝ පෙන්නයි. හරි, ඉතින් දැන් අපිට පුළුවන් මේ 33 තකුණු පැත්තේ තියෙන කුඩේ ක්ලික් කරන්න. ක්ලික් කරලා මේ ෆිල්ටර් කියන කුඩට යන්න. ඒකට ගියපුවම අපි හිතමු දැන් ඔයාලට ඕනේ දැන් මේ ඇනිමල් කියන එකේ දැන් මේ වීඩියෝ අපිට බලා ගන්න පුළුවන්. මේ ඇනිමල් කියන පළවෙනි වීඩියෝ එක දාලා තියෙන්නේ පැය 23කට කලින්. ඒ වගේම දෙවෙනි වීඩියෝ එක දාලා තියෙන්නේ අවුරුද්දකට කලින්. ඒ වගේ මනිත් වීඩියෝස් එක එක ටයිම්ස්, ඒ කියන්නේ මාස දෙකකට කලින්, ඒ වගේ වෙලාවල් සතියකට කලින් ওই විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි හිතමු ඔයාලට ඕනේ ඇනිමල් කියන එකේ අද දාපු වීඩියෝස් නම් කොහොමද අද වීඩියෝස් ගන්න කියලා අපි බලමු. ඒ කියන්නේ අද දාපු වීඩියෝස් විතරයි එන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට පුළුවන් දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙන 33 ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ෆිල්ටර් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අප්ලෝඩ් ඩේට් කියලා එකක් තියෙනවා 3 වෙනියට. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරපුවාම ඒ කියන්නේ මේ ඊට හැපැත්තෙන් තියෙනවා ඊටලෙක් වගේ. අන්න එතන ඒක උඩ ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා last hour, ඒ වගේම today, ඒ වගේම this week, ඒ වගේම this month, this year. ඉතින් last hour කියන එක දැම්මොත් එහෙම මේ දැන් පැයකට කලින් දාපු වීඩියෝස් එනවා. ඒ වගේම ටුඩේ කියන එක දැම්මොත් දවසක අද දවසේ දාපු වීඩියෝස් එනවා. ඒ වගේම මේ this week කියන එක දැම්මොත් මේ සතියේ දාපු ඒවා එනවා. this month කියන එක දැම්මොත් මේ මාසේ දාපු ඒවා. ඒ වගේම this year දැම්මොත් 2021 දාපු වීඩියෝස් එනවා. ඉතින් මම ඔයාලට එකක් ක්ලික් කරලා පෙන්නනවා ටුඩේ කියන එක. ටුඩේ කියන එක ක්ලික් කරලා apply කියන එක ක්ලික් කරන යට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 23 hours කට කලින් දාපු, ඒ කියන්නේ පැය 23 වෙනකට කලින් දාපු ඒවා. ඒ වගේම පැය 10කට කලින් දාපු ඒවා, පැය 7කට, ඒ වගේම පැය 19කට කලින්. ඒ කියන්නේ අද දාපු වීඩියෝස් තමයි, දවසක් ඇතුළත දාපු වීඩියෝස් තමයි මේ පෙන්නන්නේ ඔයාලට. ඉතින් ඒ විදිහටම ඔයාලට මේකේ අනිත් ඒවා ටිකක් දාලා බලන්න පුළුවන්. මේකේ අවුරුද්දකට කලින්, ඒ වගේම ඔයාලට මාසෙකට කලින් දාපු ඒවා වුණනම් ඒ විදිහට මාසෙ දාලා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒක කරපුවාම මේ විදිහට පෙන්වනවා. හරි, ඉතින් මාසෙකට කලින් වීඩියෝස් තිබ්බේ නැත්නම් ඒවා ඒවම පෙන්නයි. ඉතින් මේ විදිහට දාලා ඉතින් ඔයාලට ඒකේ අප්ලෝඩ් ඩේට් එක අනුව වීඩියෝස් සර්ච් කරගන්න පුළුවන්. හොඳයි, ඉතින් මම ඒක එනි ටයිම් දානවා. එනි ටයිම් දැම්මොත් ඒකේ YouTube එකේ වෙනදා පෙන්වන විදිහටම පෙන්වන්නේ. ඉතින් ඒ වගේම අපි හිතමු ඔයාට දැන් දැන් අපි සර්ච් කරලා තියෙන ඇනිමල් කියන එක. ඉතින් ඇනිමල් කියන එකේ දැන් මෙතන පෙන්වලා තියෙන වීඩියෝස් විතරයි. ඒ කියන්නේ වීඩියෝස් විතරයි. ඉතින් අපි හිතමු ඇනිමල්ස් සම්පූර්ණයෙන්ම ඇනිමල්ස් ගැන තියෙන channel එකක්. ඇනිමල් කියලා කියන තැන channel එකක් හොයා ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඇනිමල්ස් ගැන තියෙන, ඒ කියන්නේ ඇනිමල් channel එකක් හොයා ගන්න ඔයාලට ඕනේ. මෙතන පෙන්වලා තියෙන වීඩියෝස් විතරයි. හොඳයි, ඔයාලට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ ඒ 33 උඩ ක්ලික් කරලා ෆිල්ටර් යන්න. ෆිල්ටර් ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන් type කියලා එකක් තියෙනවා දෙවෙනියට. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වීඩියෝ ඕන නම් වීඩියෝ තියෙනවා, channel ඕන නම් channel තියෙනවා, playlist එකක් ඕන නම් playlist තියෙනවා, ඒ වගේ film ඕන නම් film තියෙනවා. ඔයා හිතන්න දැන් ඔයාලට animal ගැන තියෙන film එකක් ඕන නම් අපිට පුළුවන් දැන් film කියන එක උඩ ක්ලික් කරලා apply දෙන්න. apply දුන්නාම film තියෙයි නම් පෙන්නනවා, නැත්නම් no result found කියලා පෙන්නනවා. ඉතින් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම film කියන එක අයින් කරලා channel කියන එක දාපුවාම animals වලට අදාළ channel මේ විදිහට පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ විදිහට අපිට channel එකක් search කරගන්න පුළුවන්. හරි, ඒ වගේම animals වලට අදාළ playlist එකක් ඕන නම් playlist කියන එක උඩ ක්ලික් කරලා apply ක්ලික් කරපුවාම මේ විදිහට animal වල animal videos වලට අදාළ playlist පෙන්නනවා. ඉතින් ඒ විදිහට filter වලින් මම ඒ setting එකත් ඔයල් විදිහට දානවා. ඔයල් විදිහට දාපුවම පෙන්වන්නේ videos ඔක්කොම. හරි, ඒ වගේම තමයි අපි හිතමු දැන් ඔයාලට මම මේක filter එක මේ විදිහට දාලා apply කරගන්න. එතකොට සාමාන්‍ය විදිහටම පෙන්වන්නේ. දැන් අපි හිතමු ඔයාලට ඕනේ දැන් මේකේ මුලින්ම පෙන්වලා තියෙන්නේ 1 day. කියන්නේ අපි හිතමු ඔයාලට මුලින්ම පෙන්වන්න ඕනේ views වැඩිම තියෙන videos. එහෙම නැත්නම් මුලින්ම පෙන්වන්න ඕනේ දැන් ළඟදිම දාපු videos. ඒ කියන්නේ අද දාපු videos තමයි මුලින්ම පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පෙන්වන්න ඕනේ views වැඩිම තියෙන ඒවා. එහෙමත් නැත්නම් rating වැඩිම ගිහින් තියෙන videos තමයි මුලින්ම පෙන්වන්න ඕනේ කියලා. ඉතින් අපි මේක මෙහෙමමයි කරන්නේ. filter එකට යන්න. ගිහිල්ලා පළවෙනි එක තියෙන sort by කියලා එකක්. ඒකේ ඒක උඩ ක්ලික් කරපම් බලා ගන්න පුළුවන් relevance කියලා එකක් තියෙනවා. ඒ වගේම upload date කියලා, view count කියලා, ඒ වගේම rating කියලා. ඉතින් මේ relevance කියන එක දාපුවාම ඔයාලට relevance කියන එක දාලා apply ක්ලික් කරපුවාම සාමාන්‍ය විදිහමයි. ඒ වගේම upload date කියන එක දාලා ඉතින් apply ක්ලික් කරපුවාම ඔයාලට මුලින්ම පෙන්වන්නේ ඉස්සෙල්ලාම දාපු, ඒ කියන්නේ
දැන් ළඟදිම දාපු වීඩියෝස් තමයි පෙන්වන්නේ. දැන් මේ බලා ගන්න පුළුවන් මුලින්ම වෙන්නලා තින්නේ පැය 4ට කලින් දාපු එකක්. ඒ වගේ තමයි ටයිම් එක අනුව තමයි ඒක දාපුවම පෙන්වන්නේ. ඒ වගේම අපි හිතමු ආට view count එක අනුව, ඒ කියන්නේ views වැඩිම තියෙන එක මුලින්ම පෙන්වන්න ඕන නම් view count කියන එක දාලා apply click කරපුවාම views වැඩිම ගිහිල්ලා තියෙන එක අනුව videos පෙන්වනවා. ඒ වගේම අපි හිතමු radio ratings වලට අනුව ආට පෙන්වන්නවා rating දාලා apply කරන්න. හරි, එතකොට rating වලට අනුව තමයි මේ videos පෙන්වන්නේ. හරි, මම ඒකන් තුරේලවස් දාලා apply click කරපුවාම මේ විදිහට සාමාන්‍ය විදිහටම පෙන්වන්නේ. හරි, අපි දැන් හිතමු ඔයාට මේ videos අපි හිතමු දැන් ඔයාලට සමහරු ඉන්නවා වීඩියෝ එක විනාඩි 3ක් විතර, يعني ස්ටුටි වීඩියෝ බලන්න කැමති. සමහර අය ඉන්නවා වීඩියෝ එක ලොකු වෙනවට කැමති. ඒ කියන්නේ අපි හිතමු ජෝක් වීඩියෝ එකක් වාගේ මම මෙතන ජෝක් කියලා සර්ච් කරන්නම්. හරි, ජෝක් සිංහල කියලා ගාමුවම මේ විදිහට වෙන්නයි. මේ වීඩියෝ ඔයාලා බලා ගන්න පුළුවන්. මේ පළවෙනි වීඩියෝ එක විනාඩි 16ක් තියෙනවා, දෙවෙනි එක විනාඩි 21ක්. ඉතින් සමහර ඒවා තියෙනවා පැය භාගෙ. ඉතින් මේ බලා ගන්න පුළුවන් මේ ඇයි ඒ කියලා දාලා තියෙන එක විනාඩි 7යි තියෙන්නේ. ඉතින් සමහර කට්ටිය කැමති චූටි වීඩියෝස් බලන්න, විනාඩි 3ක විතර තියෙන ඒවා බලන්න කැමති. සමහරු විනාඩි 6 7 8 ඔය විදිහට බලන්න කැමති. සමහරු කැමති පැය භාගයක් විතර තියෙන ඒවා බලන්න. ඉතින් අපි කොහොමද අන්න ඒ වගේ වීඩියෝස් හොයාගන්නේ? ඉතින් අපිට පුළුවන් සර්ච් කරලා හිටන්. සර්ච් කරුවාට පස්සේ මේ උඩ ෆිල්ටර් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන ඩියුරේෂන් කියලා තියෙන යට එකක්. අන්න ඒක උඩ ක්ලික් කරපුවාම අපිට බලා ගන්න පුළුවන් under 4 minutes. ඒ කියන්නේ මිනිත්තු 4කට අඩු වීඩියෝ. ඒ වගේම දෙවෙනි එක තියෙනවා මිනිත්තු 4 සහ මිනිත්තු 20. ඒ කියන්නේ මිනිත්තු 4කට වැඩි, මිනිත්තු 20කට අඩු වීඩියෝ. ඒ වගේම මිනිත්තු 20කට වැඩි වීඩියෝස් හොයාගන්න පුළුවන්. ඉතින් අපි මේකක් උඩ ක්ලික් කරලා බලන්නම්. මිනිත්තු under 4 minutes. ඒ කියන්නේ මිනිත්තු 4කට වැඩි අඩු කියලා දැන් මම දාලා හිටන් apply click කරනවා. apply click කරපුවාම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් පළවෙනිට වෙන්නලා තියෙන විනාඩි 1, ඒ වගේම විනාඩි 2. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩි 4කට වැඩි අඩු වීඩියෝස් තමයි මේ ඔක්කොම පෙන්නලා තින්නේ. ඉතින් මේ විදිහට වගේ වීඩියෝස් වල ඩියුරේෂන් එක, එහෙම නැත්නම් වීඩියෝස් වල තියෙන ටයිම් එක, ඒ වෙලාව අපිට සිලෙක්ට් කරලා මෙතන සර්ච් කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය පරිදි. ඉතින් මම ඒකත් එනි දාපුවාම, එනි දාලා ඇප්ලයි කරපුවාම සාමාන්‍ය කලින් තිබ්බ විදිහමයි පෙන්වන්නේ. හරි, ඉතින් ඊට පස්සේ තව මෙතන යට සෙට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාටින්. ඉතින් ඒවගෙනුත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් හිතන්න දැන් අපි එක දැන් මම ජෝක් සිංහල කියලා සර්ච් කරලා තියෙන. ඉතින් හිතන්න ජෝක් සිංහල කියන එකේ ලයිව් වීඩියෝ එකක් අපිට බලා ගන්න ඕන. දැන් මෙතන අපිට නිකන් සර්ච් කරපුවම පෙන්වන්නේ නම් ලයිව් එකක් තිබ්බොත් පෙන්වයි, එහෙම නැත්නම් ඉතින් මේක නෝමල් වීඩියෝස් තමයි පෙන්වන්නේ. ඉතින් අපිට පුළුවන් ලයිව් වීඩියෝස් හොයාගන්න. දැන් ජෝක් සිංහල එකේ ලයිව් වීඩියෝ ඕන නම් මෙන්න මෙතන ෆිල්ටර් වලට ගිහිල්ලා මෙතන ලයිව් කියලා එකක් තියෙන බලා ගන්න පුළුවන්. ඒක උඩ ක්ලික් කරලා ඇප්ලයි කියන එක ක්ලික් කරපුවාම ලයිව් වීඩියෝස් මේ විදිහට පෙන්නනවා. ඉතින් ඒ ජෝක් සිංහල වල ලයිව් වීඩියෝස් තිබ්බ නැත්නම් සාමාන්‍යයෙන් එහෙම නැහැනේ. ඉතින් වෙන රිසල්ට් එකක් තමයි මට පෙන්නලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට වෙන එකක් සර්ච් කරලා ඇනිමල් කියන එක මම ගන්නම්. ඇනිමල් කියන එකේ අපි ලයිව් එකක් බලන්න ඕන නම් ෆිල්ටර් ගිහලා ලයිව් කියන එක ක්ලික් කරලා ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඇනිමල්ස් වලට අදාළ ලයිව්ස් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒ වගේම මම හිතන්නවා දැන් අර TVs වල යනේවා බලනවා, කියන්නේ දෙරණ ඔයගේ හිරු TV ඔය වගේ ලයිව් බලන්න ඕන. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන හිරු TV ලයිව් කියලා ගහන්නත් පුළුවන්, එහෙම නැත්නම් හිරු TV විතරක් ගහලා ඔයාලට පුළුවන් ෆිල්ටර් ගිහිල්ලා ෆිල්ටර් වලින් ලයිව් කියන එක දාගන්න. ඊට පස්සේ හිරු TV එක ලයිව් එක ගතනින් පෙන්නයි. හරි, මම ඇනිමල් කියන එකම සර්ච් කරගන්නම්. හරි, අපි ලයිව් එකක් බලුවා. ඒ වගේම මෙතන මම ඉක්මනට කියාගෙන යන්නම් වීඩියෝ එක දික්කනින් ඉඳලා. ඉතින් මෙතන දෙවෙනි එකේ තියෙනවා 4K කියලා. මේ 4K කියන එක උඩ ක්ලික් කරපුවාම ඔයාලට ක්ලික් කරලා ඇප්ලයි කරපුවාම ඒකෙන් ඔයාලට පුළුවන් වෙනවා ක්වලිටි හොඳ ක්වලිටි තියෙන වීඩියෝස් බලාගන්න. ඒ වගේම HD කියන එකනුත් ඒකමයි. ඉතින් මේ ඔක්කොම එකපාර වුණාක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් රිසල්ට් එකක් තිබ්බොත් view වෙලා පෙන්නන ඔයාලට වීඩියෝ. ඉතින් ක්වලිටි එක බලන්න ඕන නම් 4K HD ඒවා ක්ලික් කරලා ඇප්ලයි කරලා දාන්න. හරි, එතකොට ක්වලිටි වලින් ගොඩක් ක්වලිටි තියෙන වීඩියෝ ආඩ පෙන්නයි. හොඳයි, ඊළඟට අපි කතා කරමු. දැන් මේ මම වීඩියෝ එක ප්ලේ කරන්නම්. මම ඒකේ සද්දේ අඩු කරනවා. ඒ වගේම දැන් මේ වීඩියෝ එකේ මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ උඩින් තියෙනවා CC කියලා. අන්න ඒක තමයි සබ් ටයිටල් කියන්නේ. ඒක දාපුවම මේ වීඩියෝ එකේ සබ් ටයිටල් තියෙයි නම් අපිට පෙන්නනවා. දැන් සමහර වීඩියෝ තියෙනවා අපිට මෙහෙම සබ් ටයිටල් නැහැ. ඉතින් මම වීඩියෝ කරලා ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම මේ වීඩියෝ කරලා දෙනවා YouTube වීඩියෝ වලට සිංහල උපරිසර. ඉතින් YouTube එකේ තියෙන ඕනම් භාෂාවක වීඩියෝ එකක් අපිට සිංහල උපරිසරස එක්ක බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලලා ඒක ගැන දැනගන්න පුළුවන්.
ඉතින් මම මේ වීඩියෝ එකෙන් කොහොමද ඒක කරන්න කියලා කියලා දෙන්න යන්නේ. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දැන් animal කියලා සර්ච් කරපුවම මේ වීඩියෝත් තියෙනවා. ඉතින් මේ වීඩියෝස් වල සමහර වගේ සබ්ටයිටල් නැහැ. ඉතින් සමහර වගේ සබ්ටයිටල් තියෙනවා. සබ්ටයිටල් තියෙන වීඩියෝස් විතරක් හොයාගන්න එක. ඒ කියන්නේ ඒ වීඩියෝ හැම එකම සබ්ටයිටල් තියෙනවා. ඉතින් අපි කරන්න තියෙන්නේ මේ ෆිල්ටර් එකට ගිහිල්ලා සබ්ටයිටල් CC කියන එක ඔන් කරලා ඇප්ලයි කරන්න. එහෙම ඇප්ලයි කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ඔක්කොගෙම සබ්ටයිටල් තියෙන වීඩියෝස් තමයි මෙතන පෙන්වන්නේ. හරි, ඒ විදිහට සබ්ටයිටල් තියෙන වීඩියෝස් අපිට එතනින් හොයාගන්න පුළුවන්. මම ඒක අයින් කරනවා. ඒ වගේම ඊට ගොඩක් වැදගත් වෙන එකක් තියෙනවා මෙතන වල ක්‍රියේටිව් කොමන්ස් කියලා. සියලුම මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඉතින් හිතන්න ඔයා YouTube කරන කෙනෙක් නම් දන්නවා ඇති වෙන කාගේ හරි වීඩියෝ එකක්, එහෙම නැත්නම් හිතන්න කාගේ හරි සින්දුවක් ගත්තත්, එහෙම නැත්නම් ෆිල්ම් එකකින් කෑල්ලක් ගත්තත්, YouTube එකකින් තියෙන වෙන වීඩියෝ එකක් ගත්තත්, චූටි කෑල්ලක් ගත්තත් අපිට කොපිරයිට් කියලා එකක් වදිනවා. ඒ කියන්නේ වෙන කාගේවත් වීඩියෝ එකක් අපිට යූස් කරන්න බෑ. යූස් කරාට අපිට වැඩක් වෙන්නේ නැහැ. කොපිරයිට් වදිනවා. ඒතකොට සමහර වෙලාවකට YouTube එකෙන් අපේ වීඩියෝ ගයින් කරනවා. එහෙම නැත්නම් ඉතින් ඒක පෙන්නනවා, පෙන්වුවට අපේ channel එකට views, ඒ video එකට views එනවා. හැබැයි අපිට එකකින් වාසියක් වෙන්නේ නැහැ. ඒ video එකෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ අපිට. YouTube කරන කට්ටිය දන්නවා. ඉතින් ඔයාලට එහෙම වෙන කාගෙවත් video එකක් දාන්න බෑ. YouTube එකෙන් අරන් දාන්න බෑ ඔයාගේ channel එකට. YouTube එකේ copyright වදිනවා. ඉතින් දැන් සමහර තැන්වල දැකලා ඇති, يعني YouTube එකේම videos අරන් අපිට අපේ channel එකේ දාන්න පුළුවන් ඒවත් තියෙනවා. අපි කොහොමද මේ වගේ videos හොයාගන්නේ කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් හිතන්න මේ තියෙන ලයිසින් එකක් ඉන්න වීඩියෝ එක අරන් ඔයාගේ channel එකට දැම්මොත් copyright වදිනවා. හැබැයි එහෙම වදින්නේ නැති වීඩියෝ තියෙනවා. අන්න එහෙම වීඩියෝ හොයාගන්න තමයි මේ creative commons කියන එක තියෙන්නේ. මම subtitle එක off කරලා creative commons කියන එක on කරලා apply කරන්න. ඉතින් මම හිතනවා තේරෙනවා කියලා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ creative commons videos. ඉතින් දැන් මේ වීඩියෝ එකක් උඩ මම click කරලා මේක description එකට ගියපම ඔයාලට බලා ගන්න පුළුවන් මේක license එක creative commons attribution license. ඒ කියන්නේ මේක reuse allowed. ඔයාලා බලගන්න පුළුවන් වරන් ඇතුළේ දාලා තියෙනවා reuse allowed. ඒ කියන්නේ මේක නැවත භාවිත කරන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් මේක දාපුවාම අපේ channel එකට copyright වදින්නේ නැහැ. අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේක නැවත භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඔක්කොම videos නැවත භාවිත කරන්න පුළුවන් ඒවා. ඉතින් හිතන්න ඔයා මොකක් හරි channel එකක් කරන්න, YouTube එකේ channel එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඉතින් ඔයාට video හදන්න හැකියාවක් නැත්නම් ඔයාට කම්මැලි, ඒ කියන්නේ කම්මැලි කට්ටිය ඉන්න වීඩියෝ හදන්න, ඒ වගේ මොකක් හරි ඔයාලට බැරි අපහසුකමක් තියෙනම්, පහසුකමක් නැත්නම් වීඩියෝ හදන්න ඔයාලට පුළුවන්. මේ ක්‍රියේට් මොකක් හරි දැන් animal කියන එක සර්ච් කරලා animal වලට අදාළව YouTube channel එකක් හදලා වීඩියෝ දානවා නම්, ඉතින් animal කියලා සර්ච් කරලා මේ විදිහට ෆිල්ටර් ගිහලා creative commons කියන එක ඔන් කරලා apply කරලා වීඩියෝ සර්ච් කරපුවම මේ එන videos download කරලා ඔයාගේ channel එකට දාලා ඔයාලට පුළුවන් channel එකක් හදාගෙන grow up කරලා, يعني channel එක දියුණු කරගෙන ගිහින් සල්ලි වෙන තත්ත්වෙටපත් කරගන්න පුළුවන් අනුන්ගේ videos. මම හිතනවා කියපු දේ තේරෙන්නේ නැති කියලා ඔයාලට. ඉතින් ඒ විදිහට ඒකෙන් අපිට වැඩක් ගන්න පුළුවන් creative commons කියන එකෙන්. ඉතින් creative commons කියන එක ගැන වැඩි දුර තොරතුරු ඕන අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. හරි, ඊට පස්සේ අපි ඊළඟට කතා කරමු. තුන්සියට කියලා තියෙනවා ඔයාලා දන්නවා. ඒ කියන්නේ ගොඩක් 308 අංශක 308ම පේන videos තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක ඊතරම් වැදගත් කමක් නැහැ. ඔයාලට කැමති නම් ඒක බලන්න පුළුවන්. ඒ වගේම VR box එකක් දාලා අපිට video බලන්න පුළුවන් ඒවා. මෙන්න මෙතන තියෙනවා VR කියලා. ඒ විදිහට ඒ videos බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි 3D. අපිට 3D video එකක් බලා ගන්න ඕන නම් දිනන්න animal කියන එකේ ඔයාලට 3D video එකක් බලා ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ filter එකට ගිහිල්ලා 3D කියන එක උඩ click කරලා apply කරන්න. හොඳයි, apply කරපුවාම එන්නේ 3D video. ඊට පස්සේ filter ගියපුවාම දැන් මෙතන තව ටිකක් තියෙනවා. ඒ ටිකත් මම ඉක්මනට කතා කරන්න. HDR කියන්නේ HDR කියන එකක් තියෙනවා. ඒක දාලා වට බලන්න පුළුවන් HDR එකෙන් මොකද වෙන්නේ කියලා. ඒ වගේම location කියලා එකක් තියෙනවා. ඒ වගේම project කියලා එකක් තියෙනවා. මම location කියලා එක දාලා apply click කරපුවාම මෙන්න මේ විදිහට animal කියන එකේ ඒක search වෙන්නේ නැහැ. result එකක් නැහැ ඒකේ. ඉතින් මම ඒක location align කරලා processes කියන එක දාලා ඒ result එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වුනේ යාළුවනේ. ඉතින් මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම තමයි මීට වැඩිය ගොඩක් මේ වගේම තව ගොඩක් දේවල් YouTube එකේ කරන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු මම ඊළඟ වීඩියෝස් වලින් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා තව මොනවද කරන්න පුළුවන් කියලා. මේ 33 භාවිත කරලා තවත් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් අපි ඒව ගැන කතා කරමු ඉස්සරහ වීඩියෝස් වල. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම්
අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම මොකක් හරි තේරුම් නැති තැනක් තියෙනම් ඒ වගේම වීඩියෝ එකේ අඩුපාඩුවක් තියෙනම් මොකක් හරි ගැටලුවක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහා වීඩියෝස් දාපු ගමන් බලන්න ඕන නම් අනිවාර්යෙන්ම රතුපාට subscribe button එක click කරන්න යාළුවනේ. ඒ වගේම bell icon එකත් click කරන්න. channel එකට help එකක් දෙන්න වීඩියෝ එක හොඳයි නම්. එහෙනම් ගෙසල් සියල් දෙනාට සුබ දවසක්. ගිහිල්ලා එන්න අලුත් අලුත් මාළුත් වීඩියෝ එකකින් හමු වෙමු.